ඔබ පවුලේ ආරක්ෂාවට මුල් තැන දෙමින් බැංකු කටයුතු ගෙදර සිටම කරගන්න. භාෂාවක් හදවත් පමණක් කතා කරන අදත් අපි සූදානම් ඒ හදවත්වල ගීතය ගැන කතා කරන්න අපේ සිතුව තාලේ ලස්සනම කාලය එන්න අපිත් එක්ක එකතු වෙලා අපි මෙරට ගීත රචනා ශාස්ත්‍රය තුල ආදරණීය මතකයන් ඉදිරි කරමි. මෙරට ගීත ශ්‍රාවකීන් අසීමිතව පෙම්වන්නේ ගීතාලංකාරය ආනන්දින් ප්‍රඥාවට ගෙන යන ප්‍රවීණ ගීත රචක ගීත විචාරක ධම්මික බණ්ඩාර සමගින් අපේ සින්දු සිංහල සාහිත්‍යයේ අති විශිෂ්ට නිර්මාණකරුවෙකුගේ නිර්මාණයක් සමගින් තමයි අද දවසේදී අපි වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නේ. ධමිකයි අපි මේ වැඩසටහන පුරාවට සමහර ගීත ගැන කතා කරනකොට අපි කතා කරා මේක ගීතයකටම ලියපු එකක්. මේක කවියකට ලියපු එකක්. මේක කවියක් ගීතයක් වෙච්ච එකක්. අපි මේ ළඟට කතා කරන්න යන සින්දුව ගැන කතා කරොත් කොහොමද මේකේ ආරම්භය? දැන් අපි නිර්මාණයක් විඳිනකොට ඒ ගැන කතා කරනකොට ඒ නිර්මාණ කරුවා ගැන හොඳ අධ්‍යයනයක ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඒ නිර්මාණකරුවාට කොහේ හරි අපි අතින් අසාධාරණයක් වෙන්න පුළුවන්. දැන් මහගමසේකර මහත්මයා කියන්නේ චිත්‍ර ශිල්පියෙක්, මූර්ති ශිල්පියෙක්, අධ්‍යාපනඥයෙක්, ගැමියෙක්, කවියෙක්, ගීත රචකයෙක්, නාට්‍ය රචකයෙක්, නාට්‍ය ගීත රචකයෙක්, චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක්. ඒ කියන්නේ හරි පුළුල් පරාසයක සේකරයන් ඉන්නේ. එතකොට මහගම සේකරයන් ලියපු පොත් සමුදායක් තියෙනවා. කේ ජයතිලක මහත්තයත් එක්ක ලියනවා වියංග, හෙට ඉරක් පායයි, සක්වා ලිහිණි, බෝඩිම, රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත, මක්නිසාද යත්, නොමියෙමි, ප්‍රබුද්ධ. ඔය වගේ කාව්‍ය ග්‍රන්ථ වැලක් තියෙනවා මේ නවකතා නිර්මාණය වරුණෙන් පස්සේ. එතකොට මේ සේකර හුඟක් කලාවට මුලින්ම උත්සාහ කරන්නේ ජන කවිය. එම නැත්තම් ගැමි පරිසරයේ සුන්දරත්වය ජන කවියේ තියෙන යෙදුම් ආකෘතීන් ඔස්සේ ඉදිරිපත් කරන්න. දැන් රන් එතනට කියන කවි පිළේ පැදුර හේනට අරගෙන එනවා වාගේ නිර්මාණ. ඊට පස්සේ උත්සාහ කරනවා හුඟක් කලාවට බුද්ධිගෝචර භාවගෝචර, ඒ කියන්නේ බුද්ධියට හැඟීම් වලට දෙකටම ගොදුර වෙන මැද පරපුරේ ජීබී සේනනාගේ ගොඩනැගුණු නිසඳස් කලාව කියන එක ඉස්සරහට ගෙනියන්න. ඒතුළු හුඟක් කලාවට ගැමි පරිසරය එවස ගම වෙනස් වෙන හැටි ඊළඟට බුදුදහම දාර්ශනික තේමාවන් ඔහු යොදාගෙන. එතකොට ඔහු මේ වක්කඩ ළඟ කියන කවිපන්තිය ලියන්න හිට ඉරක් පායයි කියන ආකෘතිමය අත්හදා බැලීම් කරපු කවිපන්තිය. දැන් මේක ඇත්තරම ඔහු කවිය ලියනකොට වක්කඩ ළඟ දිය වැටෙන තාලෙට තිත්ත පැටව කියලා උඩ පැන කියන වචන ලියන්නේ පේලිය උඩි. දැන් ඔහුට තිත්ත පැටව උඩ පයින් ආකාරය පෙන්වන්න ඕනේ. तो सेगर के अन्न अभी दन्ना रदावानी तुम्मं हंदी स्कोले गिय गेमी तें वहु तमांगे लमा काले पिरिवांदो करप विस्तर गुवांगदुली संस्थावी तेनवा विनाने तिया हतलिय तेटी में वागे वहु पहदिलियों में केनवा में तमांगे ज्ञाति वेक ताता एक में कुंबुरु वेड़ करांड गुवितें करांड गिय हैटी वाक्कड़ वलिंग वतुर वेटने गोट बलांग हिटपु हैटी ඊළඟට ඒ තිත්ත පැටව උඩ පැනපු දර්ශන ඒ වගේ වින්දනයක් ලබපු හැටි. ඊළඟට ඔහු හුඟක් වෙලාවට ගැමි තරුණියගේ තිබෙන අවංක අව්‍යාජ සුන්දරත්වය තමයි ඔහු හුඟක් වෙලාවට ඔහුගේ නිර්මාණ වලින් දකින්න උත්සාහ කරේ. අපි දන්නවා අද වාගේ මේ එක පාටම තාක්ෂණික ප්‍රේමයක් ගමේ තිබුණේ නැහැ. ප්‍රේමය පියවරෙන් පියවර පියවරෙන් පියවර වැඩෙන එකක්. හිනාවක් බලාපොරොත්තුෙන් සෑහෙන කාලයක් ඉන්නවා. ආදර වදනක් බලාපොරොත්තුෙන් සෑහෙන කලක් ඉන්නවා. හුලැඟිල්ලෙන් අල්ලන්න සෑහෙන කලක් බලාගෙන
इन्वा पेरुम पुरला तमाय क्रमानुकूल मे आदर संबंधता गोड़ने के तमे गमे हिटबु सुंदर गैर लामे यात्तर नायन खलू आगे मे खलू पहाय मा सुंदर वेच्च केने इते मे अव्याज दूषणे नो मनसक्यति गमी तरुणया इताम फेमिन बैदिला इन्वा विशेष वैडिवसे मनसिंग मे खलू तेक पुड़ी वचने कथा बह करण ते ओया अतरे දැන් අපි දන්නවා මේ පොඩි කාලේ අපෙත් තියෙනවා මේ භූමි ආදරය කරනවා නමුත් ඊට පස්සෙ බොරුවට තරහ වෙනවා මේ බොරුවට තරහ වීම කියන එක ආදරය පෙන්වීමේ තවත් එක් උපාංගයක්. ඉතින් සුන්දර ළමා කාලේ තිබ්බයිට තමයි ඔක තේරෙන්නේ. එහෙම නැතුව තේරෙන්නේ නැහැ. ඒතකොට දැන් කළු තමන්ගේ ආදරය තව වැඩියෙන් අඟවන්න බොරුවට තරහ වෙනවා. දැන් බොරුවට තරහ වුණාම අර තරුණයාට මේක බොරුද ඇත්තද කියලා තේරෙන්නේ නැහැ. දැන් ඔය කල්පනා හයියු තරහ වෙලා අනේ මෙයා මන් දිහා බලන්නවත් නැහැ වෙනද කතා කරා කතා කරන්නවත් නැහැ දැන් ඔහුට කතා කරනවා නම් බලනවා නම් මේක හරි ලොකු දෙයක් දවස් තුනක් තරහ වෙලා ඉඳලා අමනාපෙන් හිටපු කලු තරහට වගේ බලනවා නෝක්කාඩු බැලමෙති මට වඩා හොඳට තනජර පෙන්වන්න පුළුවන් නේද මම එච්චර ස්ත්‍රී ඉරියව් දන්නේ නැහැ නිකන් කරලා මෙහෙම බලන්නේ දැන් නෝක්කාඩු මේ බැල්ම මොන මානසික පරිවර්තනයක්ද කළේ අපි කියන්නේ ළඟින් ගියත් ඇති කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ something is better than nothing කියලා ඔය ඇති ඒ තුල ඇති වෙන සන්තර්පණය ඒක පරිසරයෙන් පෙන්නන්නේ මේ ආනන්දය ඒකට ගැමියා දකින්නේ අපේ පරිසරයෙන් ඒ පරිසරයෙන් මේ ගන්නෙ වක්කඩ ළඟ දිහ නැතුන කාලයට පිටකට विधुली මවන ලී කළු මෙහෙම බලපුවම හෙක් ගැවුනා කාටද මේ ගැමි තරුණයාට කිව්වට වස් නැත නිල් නිල් පාටෙන් කටරොළු මල් වැටවට කරනවා කටර මල නිල් පාට එතන මේ කළු පාට ගැවුනම සමාන කරනවා කටරොළු මලකට දැන් අපි ඔයට ගන්න දවසක් කතා කරේ සීගිරිය රන්වන් ලඳුන් සහ පැහැයෙන් අඩු ලඳුන් නිල් කටරොළු මලක ඇවුණු වැට්කොළ මලක්සේ එතකොට මේ කළු බලපේ හරියට කටරොළු මලක් පිපුණා වගේ මේ කොම් පාරිසරික සංකේත ඉදිරිපත් කරලා කියනවා තුන් දවසක් අමනාපෙන් සිටි කලු නොකඩු වැල්මක් කෙළුවා අනේ අන්න එතකොට තමයි මේ සතුට කියන එක උපරිමේදී ඇති වෙන්නේ ඒ සතුට පෙන්වන්න සේකර හෙටිරක් පායයි කියන එක ලියාපු කවිය ආකෘතියත් වෙනස් කරනවා අපි දන්නවා කලු ගලක් උඩ අස්වැද්ද දෙන්න බෑ මල් පිපෙන්නේ නැහැ දැන් මෙච්චර කල් කලු හිටියෙත් හිත ගලක් පාය කරගෙන බලන්නේ නැද නෝ මේ බැල්ම බැලුවා කියනවා ගල මතු පිට මල පිපෙන්න කළු ගල් වල මල් පිපෙනවා අදනේ දැන්නේ කළු වන්දියා බැලුවා මලවට බඹරු රෝයන් දැන් හරි දැන් මලට බඹරු ඇදෙන වෙලාව
ඉතින් හරි සතුටුයි සතුටු නම් දැන් පරිසරය සතුටු වෙනනේ කොහොමද පරිසරය සතුටු වෙන්නේ වැහි වැහැලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න කොහොම බලලා විතරක් මදි කලු ගලා හැලෙන වැහි වතුර වගේ හිනාවෙන් කලු හිනාවෙන් මේක අහිංසක ගැමි ජීවිතය තුළ අහිංසක ප්‍රේමීය හැඟීමක එක්තරා අවස්ථාවක් ඒ නිසා මම හිතන්නේ තම තමන්ගේ පාණ්ඩිත්‍ය පෙන්වන්න කිරි කලවලට ගොම එකතු නොකර ඉන්නවා නම් තමන්ගේ මහත්මාකම මීට වඩා හොඳට රැකගන්න පුළුවන් ඒක තමයි මට කියන්න අපිට කාලාන්තරයක් තිස්සේ පෙනුණා ඉතා වටිනා ගීත කලාවක් තිබුණා තනු මට්ටමින් ගායන මට්ටමින් සහ සාහිත්‍යමය පැත්තකින් 2000 විතර අවුරුද්දේ ඉඳන් මේක සම්පූර්ණයෙන්ම බිඳ වැටිගෙන ගියා ඒ බිඳ වැටිගෙන ගිහිල්ලා ඊට පස්සේ නව පරපුර මේ පාසල් යන ළමයි මේ ඒ තිබුණු වටිනා දෙයින් දවසින් දවස ඈත් වුණා ඒකට ලංකාවේ සමහර ජනමාධ්‍ය වගේ කියන්න ඕනේ ඇති ඒක ඊළඟට ගෙවල් දොරවල් වගේ කියන්න ඕනත් ඇති ඊළඟට මේ තරංකාරී අධ්‍යාපනය වගේ කියන්න ඕනත් ඇයි දැන් අපිට තියෙන මේ වැරදිකාර හොයන එක නෙවෙයි දැන් මේකට අපි මොකද කරන්නේ දැන් අපිට හුඟක් කාලවලට වැඩි හිටුව හම්බුනහම දැන් අපි කියමු මොටෝ රථයේ කියමු මොටෝ රථයක ගමනක් යන ගමන් සින්දුවක් අහන්න පුළුවන් දැන් මොටෝ රථයක යනකොට ප්‍රිය පදවන තාත්තා මේ රේඩියෝ එක හරි කැසට් එකක් හරි දාලා එයා සින්දුවක් අහන පිටිපස්සේ ඉන්නවා පුතා හරි දුව හරි නැගිටලා තාත්තා මේ මොන ජරාවක්ද වහන්න ඔබ කවුද අහන්නේ තාත්තා අසන්න වෙලා දුවට ඕන නාලිකාව හරි මොකක් හරි දාලා දෙනවා ඉතින් එතකොට ඒ දෙන්නගේ අවස්ථාව නමුත් බලනකොට හොඳට තක්සේරු කරලා බලපුවහම මුතු මැණික් ටිකක් විසි කරලා
මඩගොඩක් තමයි මේ දරුවා වැළඳගෙන තියෙන්නේ. එතකොට මේවා කෝටුවෙන් ගහලා හදන්න පුළුවන් දේවල් නෙමෙයි. ඊළඟට අපි බස් එකකට නැග්ගහම අපි දකිනවා බස් වල තියෙනවා වෙනම සංස්කෘතියක්. අපි ටිකට් එකක් අරන් සමානලාවට කන පලා ගන්නවා නිරපරාධ බපලලයට ඉඳගෙන. ඒ කියන්නේ අවින්දනීය දේවල් වින්දනීය බවට පත් කරනවා. එතකොට මේකට කිසිම තැන පියවරක් නැත්තම් අපි කියනවා අර අඳුරට ශාප කරනවට වඩා පහනක් හෝ දැල්වන්නේ. අපි මේ ਵਿਚාරයත් මේ මොකක්ද මේ කරන්නේ අපිට මේ නිර්මාණ ඇහෙනකොට දැකපු රසයක් අපි පොඩ්ඩක් තව පරපුරක් එක බෙදා ගන්නවා. දැන් මම හුඟක් කලාවට වැඩිහිටි ජේෂ්ඨයෝ ගැන නෙමෙයි හිතන්නේ. ඔවුන් එක යුගයක් පසු කරලා මේවා විඳපු අය. මේවා නොඉඳපු පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට ඒගොල්ලන්ට අනේ මේකේ මෙහෙම රහක් තියනවා කියලා අහන්න ආසහිතින්ද යම් පදනමක් දාන එක තමයි අපි මේ කරන්නේ. ਵਿਚාරේ හෝ රසවින්දනය ඒ පුරුදු පුහුණු ලබපු ඒගොල්ලෝ ඊළඟ අනාගතයේදී කරගනි. අපි මේ කරන්නේ පොඩි ආලෝකයක් අල්ලනවා පමණයි. ඒක සාර්ථක වේද නැති වේද කියන එක දන්නේ නැහැ. කවුරුවත් කියන්න එපා මේක මහා ਵਿਚාරයක් හෝ මහා රසාස්වාදයක් කියලා. ඒ මේක ඔව් අපේ ජීවිතවලට පොදු දෙයක් පිළිබඳව තමයි අපි දැන් කතා කරන්න හදන්නේ මොකක් කළාද මේ මේ සරල ගීතයක් ඔව් මේ සරල ගීතය තුළ කියන දේ තියෙනවා මම කිය හැමදේම මේ ප්‍රශ්න විසඳ ගැනීම කියන දැන් මේකේ කියනවා මෙහෙම ඉස්සර මා ඔබ දකින්න ආවේ මුව සරසාගෙන සිනාවකේ මේ වෙනස් වීම වෙනස් වෙන ලෝකේ මොනවද වෙනස් නොවෙන වෙනස් වීම වමනයි දැන් ඉඳලා බලන්න ඉන්නේ දරන්න බැරි වේදනාවකේ hina කටින් තමන් කැමති කෙනා බලන්නා පුද්ගලයා දැන් දුකෙන් එනවා. ඇයි? ලුජ්ජන ධම්මන ලුජ්ජති ලුජ්ජති පලුජ්ජති විජ්ජන ධම්මන විජ්ජති ලුජ්ජති පලුජ්ජති බුදුහාමුදුරු කියනවා බිඳෙන දේවල් බිඳෙනවා කැඩෙන දේවල් කැඩෙනවා මේ හැම දෙයක්ම එක වාගේ තියෙන්නේ නැහැ. එදා කියලා තියෙනවා මට ඔයා ඉර වගේ විශ්වාසයි. නෝ දැන් සැකයි. ඒක තමයි කාලය අනුව වෙනස් වෙනවා කියන්නේ. දැන් තරුණිය තරුණයාගේ වැරදි හොයනවා. ඉතින් තරුණයා කියනවා මං වැරදි නෑ. මං වැරදි නෑ ඔබ මගේ වැරදි හොයන්නේ ඔබට මාව දාගන්න ඕනේ වෙච්චින්ද මෙව්වා මේ තරුණ කාලේ නෙමෙයි වැඩිහිටි කාලෙත් ඇති වෙන සරල ප්‍රශ්න. ඉතින් සරල ප්‍රශ්න බොහොම සරල විදිහට ලියලා තියෙනවා. ඉතින් ඔබ මේ වෙන හද කුටියක දොර අරගෙනද මාව දමලා යන්න හදන්නේ. හරි ගමන්නේ යන්න. දැන් ඔබේ ලෝකයේදී ඔබට දියුණුවක් යහපතක් සිද්ධ වෙනවා නම් මම ඔබ වෙනුවෙන් තවත් කැපකිරීම කරන්න තිය හරි අමාරුයි මේ දේවල්. ඉතින් වචනෙන් හරි කියන එක හරි හොඳයි. හැබැයි කියනවා මගේ නිදුස් බව වැටහුණු දිනකදී කිවමන අපදත් කෙනෙකුසයා ඔබ දැන් මට වැරදි කියලා චෝදනා කරනවා මට එහෙම කියන්න එපා මම වැරදි නෑ කියලා දැනුත් වෙන කාට හරි කියන්න ඒ දැනගත් පසු මම සනසිල්ලේ සනසෙන්නම් මගේ දිනෙත පියා. ඉතින් මේ ප්‍රේමණීය හැඟීම් එක එක වයස්වලදී ප්‍රකාශ කරන ආකාරයන් වෙනස්. එතකොට තමයි මේ භාෂාව වෙනස් වෙන්නේ මේ ඔක්කොම වෙනස් වෙන්නේ. අපි උදාහරණයක් ඇරියට අපි ගත්තොත් එහෙම සරස්වතී අභිනන්දනය ජගන්මෝහිනී මధుර භාෂණී කියලා ලියන්නේ සරස්වතී දේවියට ගෞරවය රැකෙන්. නමුත් මේ ගමේ වල්ලෙනන ගෑනු ළමෙක් ගැන ලියුවොත් එහෙම ජගන්මෝහිනී මధుර භාෂණී චාරුදේහිනී කියලා කෙල්ල බය වෙනවා. එතකොට ඒ ගැමි භාෂාවෙන් ලියන්න ඕන. එතකොට සාමාන්‍ය මේ යෞවනයට පය තබනකොට මේ ඉස්කෝලේ යන වයසේ ඇති වෙච්ච හැඟීමක් ලියනකොට ඒකට සරල වචන යොදාගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක ඒ සරල වචන ඇතුලේ තියෙන්න ඕනේ ආදරයට උරුම දයාව කරුණාව පරිත්‍යාගය මෛත්‍රිය. ඔබ දකින්න ආවේ මුව සරසාගෙන සිනාවකින් දැන් ඉඳ හිටලා බලන්න එන්නේ දරන්න බැරි වේදනාවකින් ඉස්සර මා ඔබ දකින්න ආවේ මුව සරසාගෙන සිනාවකින් දැන් ඉඳ හිටලා බලන්න ආවේ දරන්න බැරි වේදනාව ඉස්සර
මට ඔබ හිරු මෙන් විශ්වාසයි කි ඔබටම මාගෙන සැක සිටිනා වැරදි සොයනවද සමුගෙන යන්නට වෙන හද කුටියක දොර ඇරලා එවන් තැනකදී ඔබගේ යහපත දියුණුව සම්පත සැලසේ නම් මගේ දිවිය හැර අනෙක් සියලු දේ කැප කෙරුමට පාසුදානම් ඉස්සර මා ඔබ දකින්න ආවේ මුව සරසාගෙන සිනාවකින් දැන් ඉඳ හිටලා බලන්න එන්නේ දරන්න බැරි පිරෙනා මගේ නිදොත් බව වැටහුණු දිනකදී ඉවමන අපදත් කෙනෙකු සොයා එය දැනගත් පසු මම සැනසිල්ලේ සැතව මිසද හට දෙලෙත පියා ඉස්සර මා ඔබ දකින්න ආවේ මුව සරසාගෙන සිනාවකින් දැන් ඉඳ හිටලා බලන්න එන්නේ දරන්න බැරි වේදනාවකින් ඉස්සර මා ඔබ දකින්න ආවේ මුව සරසාගෙන සිනාවකින් දැන් ඉඳ හිටලා බලන්න එන්නේ දරන්න බැරි අපේ සින්දුව වැඩසටහනට අනිවාර්යෙන්ම අපේ චිත්‍රපට ගීතයක් ඇතුළු කරනවා. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දමිකයිය මේ වටෝරුගත නොවූ තේමාවක් ඔස්සේ නිර්මාණය වෙච්ච සිනමා කෘතියක ලස්සන ගීතයක්. ඔව් ලස්සන කවි පන්තියක්. ඉතින් මේ සිනමා කෘතිය ගැන චුට්ටක් කියන්න මොකද දැන් අපි මුගක් කාලවට කතා කරනවා පරිත්‍යාගය. අත්හැරීම. අපිට අසීරු දේවල් විශේෂයෙන්ම ආදරය ප්‍රේමයේ වාගේ තැන්වලදී කුලවාලි චිත්‍රපටිය ෂැඩල් ගමක් පසුබිම් කරගෙන ගොඩ නැගෙන්නේ මොකද චිත්‍රපටි කතාව මෙතන මතක් කරන්න වෙනවා මේ කුලවාලි කියන්නේ ෂැඩල් කියන එකයි මේ කුලවාලි ගමේ නායකයා දාරා පිරිස නායකයා ඔවුන් ගම නඩත්තු කරන්නේ හුරී කියන කන්දට ගිහිල්ලා සත්තු මරලා ඒ සත්තුන්ගේ අං දත් හං මස් වෙලෙන්දන්ට විකුණන वेलेंदो तुरंबल अरंकुन कोल्लेट मेवा गंड मे गमट एनो मे दाराट इन लसन बिरीद निकल लसन 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 बिरीदे नम सुबा सुबाट दार आदरी नम मे विनसन लोके यम यम देवल विनसन तेन मे गमट एनो वंसकार वेलेंदे उड़राट मे वेलेंद गमी गरु करना बिबिले මේ චරිත කරපු අයත් මට මතකින් කියන්න ඕනේ ධාරගේ චරිත කරේ ගාමිණි ෆොන්සේකා බිබිලෙත්තු අර වංශක්කාර වෙලෙන්දා ස්ටෝරි රණසිංහ සුවිනීතා කොංගාගේ තමයි සුභාගේ චරිත කළේ ඉතින් මේ බිබිලෙත්තුයි සුභයි අතර වැඩිපුර ඇයි හොඳයි කමක් කට ගන්න ධාර මේක විශ්වාස කරන්නේ නැහැ ඉතින් මං කෙටියෙන් මේ කියන්නේ යම් දවසක දකිනවා ගහක්කට මේ දෙන්න ආලවන්තකම් පානවා ධාරගේ ඉනේ තියනවා නිතරම කෙටේරිය. ඔව් මේ කෙටේරිය අතර අරන් කෑ ගහනවා. කෑ ගහගෙන සුභා කියලා කෑ ගහලා අර සත්තුන්ට යවනවා වගේ මේ කෙටේරිය යවනවා කෙරීම බිබිලියත්තුගේ නළලට. ලේ පෙරාගෙන බිබිලියත්තු වැටෙනවා. ඉලක්කෙදින් ධාරාට කොහොමවත් වරදින්නේ නැහැ. නමුත් ධාරා ඊළඟට තුෂ්ටිම් භූත වෙනවා. ඒ වෙන්නේ බිබිලෙත් වෙනුවෙන් වැළපෙනවා තමන්ගේ බිරිඳ පොළවේ පස් කක. ඔය කොලේ ඔච්චරයි ඔහෙට කරන්න පුළුවන්. මොකද්ද මේ කොල අපරාධ.
දාර බලන් ඉන්නවා මේ මගේ බිරිඳද මේ මගේ බිරිඳද ඔහු තුෂ්ටිම් බුදේනා බලන් ඉන්නවා තමන්ට සාප කරනවා බිරිඳ ඔව් බිබිලියත් වැටලා ඉන්නතරට යනවා අත් දෙකෙන් උස්ස ගන්නවා බිබිලියත් දැන් බිරිඳ පැලේ පිලේ පෙරලි පෙරලි අඬනවා දාර බිබිලියත් ගෙනිලා පැලේ මැස්සේ තියෙනවා තේර අඬන බිරිඳට කියනවා සුභායිකි අඬන්න කාර්ය නැහැ බොල ඔතර මුට්ටිය ලිපේ තියපන් අපි බිබිලියත්ට බීට් කරන්න ඕනේ දැන් තමන්ගේ අත් දෙකෙන් තමන්ගේ බිරිඳගේ මේ අනියම් පෙම්වතාට බීට් කරන්න හද ඔය කරන ගමන් බිරිඳටයි බිබිලියත්ටයි එක වචන ටිකක් කියනවා වචන මට මතකෙම කියන්නේ යනවා සුභා උඹටත් එනම් මාව එපා වුණා බිබිලියත්තෝ තමුන්නටත් මගේ අඹවම උනේ වුණා සුභා ලෑත්තියන් බිබිලියත්තෝ කියන්නේ දැන් බිබිලියත්තර තුවාල පිටින් නැගිටිනවා තනක ඒ කියන්නේ වෙරඳාමේ ආපු ගමන් මේ කුප්පායන් අස්ස ගියාට කුප්පායන් වලින් ගෑනු වරන් යන්න ආවේ නැහැ මේ වංශක්කාර කවුද බිබිලේ ඇත්තු නමුත් ධාර දිහා බලලා බිබිලියත්තු නිහඬ වෙනවා තුවාල හොඳ කරගෙන බිබිලියත්තර සිද්ධ වෙනවා සුභාව එක්කයි යන්න සුභා දන්නවා ධාරගේ වචනෙට පිටුපාන්න බෑ කියන එක දැන් දෙන්න පැලෙන් එළියට යන්න ලැහත් වෙනකොට ධාර එක වචනයක් කියනවා බිබිලියත්තට දැන් මෙව ඇතුලේ ගොඩාක් හිතන දේව තියෙනවා තනජ කියනවා මෙහෙම බිබිලියත්තු तमुन्ने मगे अंबु अरंगन हुदाई अबे तमुन्ने एक अरियादु करंडे पा तमुन्ने एक अरियादु कोला के मट आरंचुनो मम संसारी संसारिट बिबिलियत्तु पस्सेंगिनो कोमुद ई प्रकाश बिबिलियत्तु बिंबलायने यानो यानगमन सुबाट केन मम उंबो कोमारे बलागन्ना ओय अंदुन गेंदन पारे यान्न बै रज्जाय मगद मे सडुल कांता मे उडट पुरवनो विथराय बिबिलियत्तु रेदि वेलेंदा බිබිලියත් අලුත් ඇඳුම් දෙනවා සුභා තමන් පොරොන රෙද්ද ගඟට විසිකලා අලුත් ඇඳුම් ඇඳගෙන බිබිලියත්ත් එක්ක යනවා ධාරා ගඟේ මූණ හොදනකොට දියපාර දිගේ අර විසිකරපු පොරොන රෙත්තන් ගියා ගල් වල හැප්පි 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 පරිලහට පාවලා එනවා ධාරා මේක අතට ගන්නවා කොච්චර සත්තු මරමු දරදනු මිනිහෙක් වුණා ධාරා තුල ඇති වෙනවා කම්පාවක් දුක ओ पहले यदि मैं पुरोन रे द पप कर त्यान आंडन आंडन कोड पशु भी मैं याना आधार मुसरी कम के मात्ते लिए पुरा सुन खाई पंतिया सुन रे सिक मात्ते गाय ना करे अन्य खाई पंते अंतिम खाई पेरी हरि प्रबल है ये खाई पेरी थे ना अन्न प्रेमांते अन करंड बेरी मुदी इतना ही बोई सत्य एक पेंड बे मगर प्रेम लबे ना कोटना बोई सत्य एक ने मैं तनिकर देवी शक्र देवेन्द्र बाबट पत्ना है महाब्रह्म बाबट पत्ना है प्रेम अहमन पास भोसत्ने देवदत्त बाबट पत्न नम भोसत्व ज्ञान इवसीम अतरीम कबगिरी परित्याग केने मैं कई पंथे तेन हाल वगन अकुर पहे तेर विल सकी रात निंदन tanni pature nati ene ki sake hale bindunu dakumakata kangulu helanu sake alavadana yanteerum bosat kam sake ආලවදන යන් තේරුම බොසත් කම් සකි ඒකේ වචනේ බලන්න ප්‍රබලයි ආලවදන යන් තේරුම බොසත් කම් සකි මේක හරි ප්‍රබලයි ඒක නිසා සිනමා කෘතියෙන් ගලවලා ගත්තත් මෙන්න මේ වචන ටික අර සරත් චන්ද්‍රයන් කියන්නේ ප්‍රේමය මේ පිදිය යුතු දෙයක් නේද ඒක බලෙන් ගන්න පුළුවන් එකක් නෙමෙයි ඒක දේවතු දෙයක් නැවත දෙයක් බලාපොරොත්තු නොවි ඒක තමයි කියන්නේ ආලවඩන යන තීරම බෝසත්කම සත් ඒ
ने निवा पुरी कंदु पेते गडमन दिगे गिया मेमा इवन गमन मानम गी सेने हस गैन सिता नुमे करत रिदे पुटक पलंदन आए सुभा पैलेट नुंब कैंदंग पैमिनी दो हे इदा मलगोमर पिपुनु लामेल वसागनिं किया मंगे अतिन दुन सलुविन लामेल वसागिया पुटक करलन्नत वरं नेतु गिया वरं नेतु गिया दूरे नति सिने की सकी आले बिंदुनु दा कुमकट कंदुलु खेलनु सकी आल वादन यन तेरुम बो सतन कम सकी आल वादन यन तेरुम बो सतन कम सकी आल वादन यन तेरुम बो सतन कम सकी කතා කරනවා එක්ක සිනමා කෘතියක් ගත්තාම එහෙම නැත්නම් නාට්‍යයක් ගත්තාම ඒ කෘති වලින් ගීත වෙන් කරලා ගත්තාම සහ ඒ කෘතියත් එක්ක අපි ගලපලා විඳිනකොට දැනෙන තේරුම කියලා. අපි ඊළඟට කතා කරන්න යන ගීතය ගත්තාම මොන වගේද අපිට පැහැදිලි කිරීමක් ලැබෙන්නේ? මොකද ඔබ කියපු කතා හරිය ඔබට කලින්ත් අපි කතා කරා. හැබැයි කියපු දේ අපි කියපු දේක තේරුම් ගත්තද කියන එක සමහර ගැටලු මා තියෙනවා සමහර ලාවට නවත නගනවානේ පාරතටදී හම්බුනහම පුද්ගල ප්‍රශ්න නගනවා ප්‍රශ්න ලියලා එවනවානේ දැන් මම ඔය කියන දේ තේරුම මේකයි දැන් සමහර වෙලාවට අපි සිනමා කෘතියක් උදෙසාම ගීයක් නිර්මාණය කරනවා ඒ ගීය සිනමා කෘතිය අකාමකා ගියපහම අපි ගාව ඉතුරු වෙනවා දැන් ඉතුරු වුණහම අපි ඒකත් රස විඳිනවා अब समहार गीते सिनेमा कृतियत एक्कम तमय ये गीते वटिनाकम वडा वेडिवे मुदर पेहदरी कर दुन्ना हिमिन सरे प्याविदा गीते एक विनमगत्ता में यम किसी रसयक तेरम तिबिन भवेत् नमो हिमिन सरे प्याविदा गीते अर्थय हुदट बद्धेन हंसलाकेतेन गेटुमत् एक हंसलाक चित्रपटेतेन गेटुमत् ए गेटुम දකලවත් නැති කෙනෙකුට එවින්සරේ පියාවිදා ගීතයෙන් රහ විඳින්න පුළුවන් වෙන්නේ චිත්‍රපටිය බලපු කෙනා විඳින එකෙන් භාගයක් වගේ. ආන් ඒකයි ඔක ඇත්ත කතාව. හැබැයි මෙතන තත්ත්වය ඊට වඩා වෙනස්.
මේක විදහාමිනේ ටෙලිනාට්‍ය අර වගේම කේමදාසයන් සංගීතවත් කරන්නේ මේකෙන් ඇත්තට මේ ටෙලිනාට්‍යකරුව පෙන්වන්න උත්සාහ කරනවා විදහාමිනේගේ චරිතයේ තියෙන අභ්‍යන්තරේ අනුන්ට උදව්වක් කරන්නයි ඇය උත්සාහ කරන්නේ තමන් කිසිවක් බලාපොරොත්තු නොවි අපාරට තමන්ගේ දේ නැති කරගෙන හරි එතකොට මෙතන දූවිලි කියලා කියන්නේ අන්තිම බිඳුව තැන මේ විශ්වයේ මිනිසා උපදින්නත් කලින් තිබ්බා කියන එකම දේ තමයි දූවිලි එතකොට මේක මේ මේක ඉන්න ගැහැණිය මේ ටෙලිනාට්‍ය ඉන්න වෙදහාමිනේ රන් කෙන්දෙන් මේ රන් මේ කතරතරන් හැන්දෙන් කිරි කට ගාපු කෙනෙකුත් නෙමෙයි නෙළුම් මලෙන් උපන් කෙනෙකුත් නෙමෙයි අඹ මලෙන් උපන් කෙනෙකුත් නෙමෙයි එයා පැහැදිලිවම මේ දුක් දෝමනස්සයෙන් උපන් ගැහැණියක් ඒ තමයි දූවිල්ලෙන් උපන් වෙනවයනා මිනිස්සුන්ට වීණාවක් ගෙනත් දෙන්න. ඒක තමයි රචකයා කරන ඉල්ලීම. ඒකයි. රචකයා පැත්තෙන් ඉඳන් කියනවා හරි මේ වෙනවයනා මිනිස්සුන්ට ඔබ ගෙනත් දෙන්න වීණාව. ගී ගයනා මිනිස්සු ගාවෙන් පෙන්තලියක් තියන්න. මේ කියන්නේ අනික් වෙනියෙන් පරිත්‍යාගයක් කරන්න කියන. ඊළඟට ගී අහනා මිනිස්සුන්ට පන් පැදුරක් එලා දෙන්න. පරිත්‍යාගයක් කරන්න. දැන් සමහරවිට අපි ඒ වගේ පරිත්‍යාගයන් කරනවා බැනුම් අහගෙන හරි මොනවා හරි කරගෙන ගී අහන්න ආස අයට පන් පැදුරක් එලාගෙන හරි අහන්න ගීයක් දෙයක් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මේකේ සමස්ත අර්ථය තමයි ඒ යම් දෙයක් අවශ්‍යයට අවශ්‍ය දේ ලබා දෙන්න තමාට නැවත ලැබෙන ප්‍රතිලාභ ගැන හිතන්නේ නැතිව සුදුස්සාට ඒ සුදුසු දේ දෙන්න. ඒක තමයි කියන්නේ. දූවිල්ලෙන් සදුනුලි බාලුලි බාලලි මේක ටෙලිනාට්‍ය එක්ක රස විඳින්නත් පුළුවන්. එතකොට අපිට මතක් වෙනවා රෙබේකා නිර්මලි කියන නිලිය ඉස්කෝලේ ළමයි ටිකක් වට කරගෙන තාලම් පටක් ගගහා ඉස්කෝලේ ළමයි තමයි වයලීන භාණ්ඩ වාදනය කරන්නේ. මේ ගීතේ ගායනා කරනකොට ඇගෙන් උදව් අවශ්‍ය නාගරිකයෝ දෙන්නේ වාහනයක් නතර කරගෙන මේක දිහා බලන ඉන්නවා. එතන ඒ චරිත කළේ ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කමල් අද්‍රාරච්චි ටෙලිනාට්‍ය තුළ. මේක ටෙලිනාට්‍යෙන් අයින් කරන් පස්සෙත් පුළුවන් තරම් අනුන් උදෙසා කැපවෙන්න කියලා කරන ඉල්ලීමක් මේ ගීතය තුළ අන්තර්ගතයි. ඒ වගේම ප්‍රදීපා ධර්මදාසගේ ගායනය මේ වෙනකොට මේ චිත්‍රපටිය නිර්මාණ තටරිනාට නිර්මාණ කර ප්‍රදීපා මහා ගායිකාවක් කියන්නේ ලොකු නමක් තිබුණේ නෑ. ප්‍රදීපා මතුවෙන්නේ නාට්‍ය කලාවේ. නාට්‍ය කලාවෙන් ප්‍රදීපාගේ ගායන හැකියාව මතුවෙනවා මේ නාට්‍ය වැඩිය බලන ලංකාවේ මිනිස්සු. බීතගුණ රත්නයන් නිර්මාණය කළ බර්ටෝල් බ්‍රෙස් කියන ජර්මන් නාට්‍යකරුවාගේ නාට්‍යයක් තියෙනවා ది ගුඩ් වුමන් ඔෆ් සෙට්ස්වාන්. සෙට්ස්වාන්නි යහපත් ගැහැණියක මුලින්ම සුගතපාල සිල්වා නිෂ්පාදනය කළ හිත හොඳ අම්මණ්ඩි කියලා පස්සේ 1980 ගණන්වල 86 87 විජිත ගුණරත්න නිර්මාණය කළ සත්‍යාංගනාවි කියලා. මේකදී සත්‍යාංගනාවගේ චරිත කරේ ප්‍රදීපා ධර්මදාස. එතනින් තමයි කේමදාසයන් තමයි මේක සංගීතවත් කරේ. මෙතනින් තමයි ඇගේ ගායන හැකියාව. ඒ කියන්නේ මයික් එකක් නැතිව සජීවීව ගායනය කොයිතරම් ලස්සනට ඇය කළාද කියලා නම් ඒකෙන් ලැබපු පන්නරයත් එක්ක තමයි මම හිතන්නේ කේමදාසයන් සහ ජයන්ත් චන්සිරි තෝරාගන්න ඇත්තේ මේ ගීය ගයන්න ප්‍රදීපා ධර්මදාස. ඒ නිසා ටෙලිනාට්‍යයෙන් බැහැරව ගත්තත් අතිශයින් නිර්මාණශීලී ගීතයක් දුවිලි. Thank you.
වසන්ත එනකන් අපි හැමෝම බලාගෙන ඉන්නවා වසන්ත කාලයට නේද තුරුලියවල මල්පර ගැන්විලා අපිට දැනෙනවා නිකන් තාරුණ්‍ය වගේ වගේම තාරුණ්‍ය ගත්තාමත් අපි කැමැත්තෙන් ඉන්නවා ඒ సౌందර්යය ඒ සෙනෙහස විඳ ගන්න ඒක නොලැබී ගියොත් තමයි ඉතින් ප්‍රශ්නේ නොලැබී ගියපුවාම මෙන්න මෙහෙම කියන්නත් හිතෙනවා මීරති වසන්ත කාලේ කිම ඔබ මෙතෙක් නොවාවේ गिम्हाने गिलन्वी तनिवी वेदनावी ये तो मैं हम कहन रही थी तो बराबर में तो मैं गीते कुछ चर फरन गीते अद्द में चलतन पैरामात्या गायना करें तो मेरे मूल रेंने मैं पैरने हिंदी तनुआ मैं तनुआ के तमाय प्रेम कीर्त में गीते लिए मैं तेन प्रेमी पराहित पुद्गलेक् बहु दुखेन ऐ मटवितर क्वसंत इन मै मालतेन हरी लसन मुन कालिद वसंत काल काल अपेरटे हरियटे इन्े अभी वसंत गिलके मे अप्रेल मासी वागि इबू मल पिपेन कालेट नम तपिदीन हरी उनाइ अकुनुग वहीन ने तेल काल तब दाड़ीदान पेरटटे हेम इतून बलपान एतम वसान कैने इवरना पास महा वैकाल पास तुरुलता वल मलपर बलवेला सीतुन मलपनि बुमीन निदल्ले पियामन इतून इंदियान मेकड़ता मे वसंत कील संस्कृत पंडित कील तीन तो मेकिंग अदास लसन जीवित लसन काले अने मे पुद्गल गिम्हाने के उनसुम काले जीवित मेला गिम्हाने इलन्वी तनिवीमी वेदना दिन तनुगट मेवा लसन वचन लेना हरी प्रातिहार तम रचके तिब्बेना
ප්‍රතිභාව ජන්ම ප්‍රතිභාව උපන් අපංකම කියලා අපි කියනවා සිතවිලි සිතුම් සඳල්ලේ ලතවි සිටින් මිදල්ලේ සිතවිලි සිතුම් සඳල්ලේ ලතවි සිටින් මිදල්ලේ මිහිරක් කොහෙද ඇත්තේ කිව මෙන් මටත් වසන්තේ මිහිරති වසන්ත කාලේ කිම ඔබ මෙතෙක් නොවේ දිම්හනේ ගිලන් වී සිටිනේ මිවේදනාවේ සිතුවිලි සිතුම් සැඳැල්ලේ ලතවි හිඳි නිදැල්ලි මිහිරක් කොහෙද ඇත්තේ කිව මෙන මටත් වසන්ති නමරන්ද මේ මෙන්න මෙතනදී බලන්න පොඩි දුකක් ඇති වෙනවා නේද මේ පුද්ගලයා ගැන සමේ ගායන ලාලිත්‍යය තුළ අපිට තියෙන අනුකම්පාවක් හිතනව කල්පනා කරනවා වසන්තයෙන් මහනවා ඇයි මට ඔබ එන්නේ නැත්තේ කොහෙද සතුට කියන එක තිබෙන්නේ මට කියලා දෙන්න මං තාම ඉන්නේ ගිම්හානේ දාහය ගතේ වෙලෙලා කඳුලෙන් නැතින් ගලාලා මට සුලන් රැල්ලක් වැදිලා නෑ වැහි බිඳුවක පහස පිණි බිඳුවක පහස ලැබිලා නෑ කඳුළු පමණයි පිණි බිඳුව වෙනුවට තිබෙන්නේ සොයමින් ගෙවූ අතීතේ සෙනෙහස ඔබෙන් උදා වූ යුගයක ගිවා නිමා වූ ඔබෙන් ආදරය ලැබුණා ඒ ආදරේ හැමම නැති වුණා ඒ නිසා ගිම්හානේ මම තනි වුණා වසන්තේ මට ඈත් වුණා එසහෝ ප්‍රශ්නයක් අහන වසන්තේ මීරක් කොහෙද ඇත්තේ කිව් මෙන් මටත් වසන්තේ බඩ දුකක් හිතෙන්නේ මේ ඒ දුක ඉතුරු කරලා තමයි මේ ගීතය නිමා මිහිරති වසන්ත කාලේ කිම ඔබ මෙතෙක් නොවේ කිම්හනේ ගිලන් වී සිටිනේ මිවේදනාවේ මිහිරති වසන්ත කාලේ කිම ඔබ මෙතෙක් නොවේ කිම්හනේ ගිලන් වී සිටිනේ වසන්ත කාලේ සිතවිලි සිතුම් සැඳැල්ලේ ලතවි සිටින් මිදල්ලේ සිතවිලි සිතුම් සඳැල්ලේ ලතවි සිටින් මිදල්ලේ මිහිරක් කොහෙද ඇත්තේ කිව මෙන් මටත් වසන්තේ මිහිරති වසන්ත කාලේ කිම ඔබ මෙතෙක් නොවේ ගිම්හනේ ගිලන් වී සිටිනේ මිවේදනාවේ මිහිරති වසන්ත කාලේ වෙලීලා කඳුලලිල තිංගලාලා කඳුලලිල තිංගලාලා දාහය ගතේ වෙලීලා කඳුලලිල තිංගලාලා කඳුලලිල තිංගලාලා
සතුටට ඇති කියාව් සොයමින් ගෙවු අතීතේ සෙනෙහස බෙන්දාව් යුගය කිගෙවා නිමාව් මිහිරති වසන්ත කාලේ කිම ඔබ මෙතෙක් නොවේ කලාවට පිළිගන්නේ අපි විශ්වාස කරන ආදරය අපිට ලැබිය යුතුයි කියලා. හැබැයි ස්වභාව ධර්මයා දිහා අපි බලාගෙන හිටියා නම් ඒ වගේම විශේෂයෙන් පහුගිය කාලේ ස්වභාව ධර්මයාව හොඳට අධ්‍යයනය කරා නම් මේ අපි හිතන අපි විශ්වාස කරන ආදරය පිළිබඳව ගොඩක් දේවල් ධමිකයි අපිට තේරුම් ගන්න පුළුවන් වුණා. ඔව් මේ තනජමගේ ඔක්කොම අමතක කරලාම පොඩි සිද්ධියක් කියන්නම්. අපි කණ්ඩායමක් යනවා රාත්‍රී බදුළු කෝච්චියේ बदल एंड में अत्र ये बदल पसर दिहाट एंड रात्रि दुम दिए शनग पीरला हमुदा निदारी इन इतना प्रेम इन आसन दानुट हिटन अधिक सीतल बहुम समीप तुरल प्रेम इन सिंधु इन विना विनोद कटयुत ये प्रेम भूम लांगला यानी कदकनी बुसुमट इन हिटी हटिये तनुज मे दुम्रे लाइट गे लाइट गे हम आयत कद मे मुन हर पारिया एक्म කවුරුවර කියුවා කෝච්චිය ගිරිකනවා කියලා. අපි ඒට ආසනත් නැහැ. අපි ওই ෆුට්බෝල් වල හිරවිලා හිටිය පොඩ්ඩක් බලනකොට එන්ජිම පැත්තෙන් ඇත්තම ගින්නක් එනවා. ඒකම රාවේ ගියා ඉක්මනටම ගිරිකනවා ගිරිකනවා කියලා. ඊට පස්සේ දැන් කොහොම හරි අපි කණ්ඩායමක් හිටිය අපි කිව්වා පයින්න එපා හොම ඉන්න කියලා. මේ අපි ඇත්තම ඒ වෙලාවේ ඒ නායකත්වය හොඳට ගියා ඔක්කොම අත්තල්ලා ගත්තා. දැන් අපිම පෙරලා ගන්න फाइन हतर वटे बीमट दिनी आरंजे पमना दिन ने विना दहाने कोच लाइट मकारी कार्मिक आपदा वल तनुज अर प्रेम अंतर सीसी गड विसिलीर तीरवा गिनी गण्वा केमती दाल पेमता पेन जल පෙම්මතා දාල පෙම්මතිය දුවලා දැන් හොයනවා කට්ටිය අඬ අඬ මෙතනින් එහාට මම මොකුත් කියන්නේ නැහැ මේ අකලංක අව්‍යාජ පරම පවිත්‍ර ප්‍රේමය පිළිබඳව පොඩි එක කටකතාවකින් සියලුම ආදර සම්බන්ධතා අර දාගෙන හිටපු කොකු සියල්ල කැළවිලා ලිහිලා ගියා ඉතින් प्रेमिय वैवाहिक एक आदमी हिरुट आई थी बव हिरुपावसना मिलत आई थी बव विलपावसना बिंगुट आई थी बव बिंगुपावसना नुब काटत इमी नेलुम मले तोर दें समान लावट में प्रेमिट आई थी कार्य ඉන්න සමහරවිට බලපුවාම මේ කවුරුවත් අයිතිකාරෝ නොවේ කියන්න බෑ. එහෙම සින්දුවක් තමයි අපි මේ අහන්න හදන්නේ. මේක පුදුම අයිතිවාසිකම් ටිකක් කියන්නේ. හිරුට අයිති බව හිරු පවසනවා. විලට අයිති බව විල පවසනවා. බිඟුට අයිති බව බිඟු පවසනවා. නුඹ කාටද හිමි නෙළුම් මලි. දීපං කොබලුවන් නම් උත්තර දැන් නෙළුම්මලට මේ ඔක්කොම ඕනේ හිරුවෙන් ඕනේ විල නැතුව මේක පතොක් ගාලක වෙපෙන්නේ
ඊළඟට මේක පිබිදෙන්න මීමස්ස වෙලා රුන් ගන්නත් ඕනේ. මේක දිමිය වහලා හිටියට මල පිබිදෙන්නේ නැහැ. මේ මලට්ටයි මීමස්සටයි බැඳීමක් තිබෙනවා. ඒක තවත් පැහැදිලි කරනවා මේක රජිකාවේ දයදල්ලිස්මත් මේ හිරු ආවාමලු ඔබ පිබිදෙන්නේ විලහින්දාමලු ජීවත් වන්නේ බිඟුටලු මදුමී පුරවා දෙන්නේ නෙළුම් මේ කාටද සෙනෙහ පුදන්නේ. එතකොට මේ තුන් දෙනාම ඕනේ හරියට සමකෝණි ත්‍රිකෝණයක් වගේ ඔබ දැන් කාටද ආදරේ? හරි. දැන් මෙතන රජිකාවේ මෙහෙම කියනවා. හරි සබා ධර්මයේ විසින් ඔබට මේ තුන් ගොල්ලම අවශ්‍යයි. ඉරත් අවශ්‍යයි. ඊළඟට විලත් අවශ්‍යයි. බිඟුත් අවශ්‍යයි. කමක් නැහැ. ඔබට මේ තිදෙනාම ආදරේ. ඔබ මේ තුන් දෙනාටම ආදරේ කරන්න. හැබැයි ඔබ ආදරේ නොකළ යුතු කෙනෙක් ඉන්නවා. අන්න එතෙන්ද එන්න තමයි මේ රජිකාවේ මේක ලියන්නේ. හිරු ළඟ අහසේ රුවට පිපියන්. උඹට එළිය දෙනවනේ. පිපෙන්න ජවය දෙනවා බලය දෙනවා. ඒ නිසා හිරු ළඟ පිපෙන්න. විල්දිය තුල සැඟවි සැනහියන්. හිරුටත් පේන්න පිපෙන්න විල්දියත් සැඟවෙන්න. ආදරයක් නැති මිනිසෙකු දෑත්තට නෙළුමේ ඔබ හසුවන්න එපා. අර කවුරුණත් කමක් නැහැ. ඔබට ඔබට ඒගොල්ලෝ ඔක්කොම ආදරේ. මිනිත් ආදරේ, විලත් ආදරේ, හිරුත් ආදරේ. ආදරයක් නැති මිනිහෙකුට අවුෙන්න එපා. ඒක තමයි මේ කියන්නේ. මේක යෞවනියකට, තරුණියකට ආදරය කරන්න සැරසෙන කෙනෙකුට වක්‍ර ව්‍යංගේ දෙන සුන්දර උපදේශයක්. එතකොට මේක ගෑන්නෙත් ඒ කාලේ මතුවෙලා ආපු ලස්සන හඬක්. නීලා වික්‍රමසිංහ. Thank you.
अपे वेडसटान विविध आदरणीय कमेंट्स लभनवा एवागेम लसन विचार लभनवा गीत पिलिबंदव अदहस लभनवा एवागेम विवेचन लभनवा वेडसटान करला समाजे एवनी कथाभाग ऐति करगानट पुलुवान उना किला कियन्ने एक अपे कंडायमटत होंद शक्तियक बवट पत्वेनवा एवागेम सतुटट कारणावक बवट पत्वेनवा इदिरेदित अपि केमति ओयाला ए विदिहट अपिट अदहस एवनवा नम मम एनम मतक करनम अपे दुरकथन अंक बिंदुआई हत्या हेत्त हताई आटसिया अणुकाय देशीय एकोलह बिंदुआई हत्या हेत्त हताई आटसिया अणुकाय देशीय एकोलह मे दुराकथन अंक ओलाट पुलवांग वाट्सअप सह वाइबर मेसेजस् एवं मे वेनकोट अपिट लसन फेसबुक पिटुवाक् तियेनवा एकटत् ओयालगे अदहस दक्वन्नाय कियला बहुमत आदरेन आराधना करमि अपे सिंधु ताले लसनम कालें तवत् आर्तवत् सिंधुवा गेन कथा करंडाय अपे सूदानम वेला इन्ने नमिकया आदरेन अतर मंग उनात् जीवितेन अतर मंग उनात् हुगक् गेय पद रचकेन नोएक् विधिये तेमावन गेन सिंधु लियनवा हबै ए मुलु कथावम लियन्न बैने हंगीम मात्रयक् विदराय सिंधुवकट गेन्न पुलुवन् हबै समहर सिंधु तियनवा अपिट अहुवट पस्से कथान्दर गोडाक् ए वगेम ए कथान्दरयत् मेवेनवा ओ देन मेवेन तनो यंग साहित्यिकम साहित्ये तिबेनवा किटि कथा नवकथा कवि गीते पदमालाकिन साहित्य इतकोट दिन सिनेमा नाट्य इतकोट मे यम देवल ये मध्यंट वड़ा सुदुसुई दैंग माटी विक्रम सिंह ऐ गंपेरली कवियक्लियाँ नैतुन या लभपु अद्यकीम वड़ा सुदुसु नवकथा इतकोट जर्मनी यूजिन पेड्रिक बर्टोल्ड बेस ऐ कोकेशन चौक सर्कल थुनवाटे कथावली कवि के कविया नोड़िया नाट्यकली एक वड़ा गेलपे नाट्येट ऐन सह समहार तेमा वर्तीन एक गीते वड़ा उचित वेन्न पुलव तो मे गीते कुलावकट अहनकट मे मट हीत मटना आत्मार्थक गीते अद मेके तरुण जीवते हुंगत वरदगत के पार वरदीच अपे गमी नार वे तवरिया सर अड़क मम्मला वे कैनी मैट होने जीवते हरिगस नम अयालोट हूट तरुणिया कंबू अतोट ओह कल्पना करना हरि मैट आदर मैत्क गुणन संबंधे मन जीवते जयगण के हितेन हितुवाट ऊटवन जीवते पारवरिचकिनिकमयमेतरुण तन मत आदमान पार कियन्ने केले सदमात एटद पारक एति नति गान अन्न इतने इच्छा भंगत्ते पत्तना इच्छा भंगत्ते पत्तना केले कियन्ने ए बलापुरुत्तु एति करतक बलापुरुत्तु प्रार्थने विलायम नति विला यानो इट पे ओह यम्मा वक्रव ऐटत पड़ी चोदना करण दैंग ऐ ऊहयागन नैन ऊहुनी पार हलती नम ओके अयात नोदी अयन मानी अर्ग्राम यादन अयन पार उंगिटी तन मत के नति गाने ऐटत आगेना ने पार के अन्े किस माट ऐट द पार अति नति गाने याग इध मट पार या कुटमट वर दी किला हम चोदना वा करेनो करला इट पास ओहु संपूर्ण अनागते गुणनगण तेन बलापुर अतर गो बलापुर अयवत अतरी अप हमू ये मंदे नुदनिमि पार असूये ऐद नुकी ओहुगे लोकिटाय कूड़ेल आत्मार्थ कामी होगी मंकेण मं ऐहु के पार कहु ऐ किलो मंकेण अपे गमन नवतु नह के नाम अपे अन गमन मित किमी हैं अपे गमन मितनी नवत्तम अपे सेलम संबंध का मितनी इवर है केला एवत अयंकर प्रतिक्षेप करला दान ये देवल समाजे वेन्द फुलुव
නමුත් ගීතෙන් එවැනි දෙයක්ම ඉදිරිපත් කරන එක මම පෞද්ගලිකව දකින්නේ නැහැ ඒ තරම් හොඳ දෙයක් කියන එක මාචාර්ය සුනිලා රත්නගේ තමයි නිර්මාණය පාර වැරදිච්ච මිනිහා පාර වැරදිච්ච කාන්තාවත් එක හරි පාර හොයාගෙන ගියා නම් කොහොමද කොහොමද රස අඩු ගන්න එහෙම යෝජනාවක් වඩත් වැරදුනා හරි මටත් වැරදුනා අපි දෙන්නම එකතු වෙලා පාර හොයාගමු කියන ලක්ෂ්‍යයකට යන්න තිබුණා නම් මේ පද රචනය රස මීටත් වඩා වැහෙන්න පුළුවන් නමුත් මේකේ අර රසය හුඟක් වැඩි වෙලා තිබෙනවා මේ ගැන වැඩි අපි හිතුවට හුඟ දෙනෙක් හිතන්නේ පළවෙනි පේලියෙන් තමයි හුඟ දෙනෙක් මේ ගීතය අත්විඳින්නේ ඒකට කපුගේ අර සෝකී පාළු පරාජිත රාවේ එකතු වුනහම ගීතයේ තිබෙන දෘෂ්ටිය හැමමම යට වෙලා යනවා යට වෙලා ගිහලා ඕන කෙනෙක් මොමුණන්න පටන් ගන්නවා මේ වචන ටික මම්මුලාවි පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ මම්මුලාව සමනලියක ගිනි පාර අසා සිටියේ කියලා. ඉතින් ඇත්තරම ජීවිතේ සමන අල්ලුත් මම්මුලා වෙනවා සමනලුත් මම්මුලා වෙනවා. ඒ මම්මුලා වෙන බව තේරුම් ගත්තාම ඉතින් තම තමන්ට තියෙන්නේ මම්මුලා නොවි නිවැරදි මාවත හොයාගන්න එකයි. අපේ ජන කවියක් තියෙනවා මග හොඳට පෙනේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මම්මුලා වූ එවුන් සී. හොඳයි ඒ මගේ අදහස මම ඉදිරිපත් කරේ මීට වඩා මේ මම්මුලා වෙච්ච දෙන්න අපි දෙන්නම පාර හොයමු කියන තැනට මේ ගීතය ආවා නම් මං කැමතියි කියන එකයි මගේ අදහස තමයි කැමැත්ත වෙන දෙයක් වෙන්න පුළුවන් අසන්නාගේ කැමැත්තව දෙයක් වෙන්න පුළුවන් මේ විදිහට පාරත් අහලා මොකටද බයින්නේ තවත් අයිස්සක මම්මුලා වෙච්ච ගෑනු ළමෙන් හරි වැරදි अब हम ये मन दे नो दान
කරමින් පාර ඇසුවේ ඇයිදැයි නොකියමි අපේ ගමන අද නවත නොහැකිනම් අප යන ගමනද අද මෙතනින් නිමි මං මුලාවි පාර සොයාගෙන අසරක් අසමින් යන ගමනේ මං මුලාව සමනලියක ගෙනි පාර අසාති ජීවිතවල සමහර කාලවල් තියෙනවා දමිකය අපි මොනවද කළේ අපි මොනවද හිතුවේ අපි ඒ වෙලාවේ හැසිරුනේ කොහොමද කියලා අපිටත් හිතාගන්න බෑ ඒ වගේම ඇයි අපිට එහෙම වුණේ කියලා අපිට හිතාගන්න බැරි අවස්ථාවක් මම හිතනවා ඒක හැමෝටම පොදු දෙයක් එහෙම අපි හැසිරිලා තියෙනවා ඒ වගේ වෙලාවකදී ඒක වරදක් වෙන්නත් පුළුවන් සමහර වෙලාවට ඒ වැරද්දට කවදාවත් සමාවක් නොදෙන වරදක් වෙන්නත් පුළුවන් වැරදිය මිනිස් ගතිය. ඒකේට සමාව දීම දේව ගතිය. දේව ගතිය. මලට හිතලා මතලා කරන වැරදිත් තියෙනවා. හිතලා මතලා නොකරන අත්තරද්දින් වෙන වැරදි තිබෙනවා. ඉතින් මේ සත්නම් ශ්‍රී මහත්තයා සින්දුත් කියලා තියෙනවා වරදක් කළත් චිතකින් නොවේ කියලා. දේව සමහර සින්දු තියෙනවා එක වචනෙන් මේ ඒ සින්දු හොඳට ජනප්‍රිය වෙනවා. සනත්නම් ශ්‍රී මහත්මයා බොහොම ලස්සන කතාවක් කියනවා. මම නෙමෙයි. සනත්නම් ශ්‍රී මහත්මයා සමුදර් විශ්වවිද්‍යාලයේ එතුමා හිටපු පීඨාධිපති කෙනෙක් නේ සමුදර් විශ්වවිද්‍යාලයේ අධිපතියා. එයා ඒ කාලේ සමුදර් විශ්වවිද්‍යාලයේ සේවය කරලා සනත්නම් ශ්‍රී මහත්මයාගේ තියෙනවා හැමදාම තියෙනවා බෙන්ස් රථය. දැන් මේ බෙන්ස් රථෙන් එනකොට දැන් ඔය ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථයක් මෙහෙම මෙහෙම වෙට්ටු දාලා ඉස්සර කරන්න හදනවා. දැන් ඕන් නැති තැන් ඕනුත් මේක දාන්න හදනවා. ඉතින් කොච්චර ඉවසිරුවන්ත උනත් සනත්නම් ශ්‍රී මහත්මයාගේ තර ඉවසීමේ සීමාව දැන් අපි කියන්නේ රතු කට්ට පණිනවා කියලා. දැන් සයිට් ගණනින් බලනකොට ආයෙනවා මෙහෙම හප්පන්න වගේ ඇවිල්ලා ආයෙ බ්‍රේක් ගන්නවා ආයෙනවා. ඊට පස්සේ කොයි හරි වෙලාවක ඉස්සර වෙනකොට යම්කිසි පරුස වචනයකින් ඇමතිය යුතුයි තීරෝදරත රියදුරා කියන මානසික තත්ත්වයට අපේ මහාචාර්යතුමා පත් වෙනවා කියලා. දැන් දැන් ඔන්න තීරෝදරතේට ඉස්සර කරන්න හොඳ අවස්ථාවක්. සනන්දන් ශ්‍රී මහත්මයා තමන්ගේ පැත්තේ වීදුරුව පාත් කරා. පාත් කරනකොටම නිකන් අර ස්ප්‍රින් බට් එක වගේ එක පාටම ත්‍රිරෝදේ ඉස්සර කරලා දැයි යනවා. බැන ගන්නත් බැරි වුණා. බලනකොට ත්‍රිරෝද රතේ පිටිපස්සේ ගහලා තියෙනවා වරදක් කළත් හිතකින්. එම්මම වෛරේ මෛත්‍රියකට හැරෙන මොකද තමන්ගේම ගී පදයක් තමයි ත්‍රිරෝද රතේ පිටිපස්සේ ගහලා තියෙන්නේ. ඉතින් ඒ හරි සුන්දර දේවල් තව කට්ටියක් කියනවා දැන් මේක එහෙම නැහැ මේක තමාගේ මවද තමාගේ පෙම්වතිය දැන් පෙම්වතිය විවාහ කරගන්නවට අම්මා විරුද්ධයි අම්මත් ඕනේ පෙම්වතියත් ඕනේ එවැනි දෙයක් මේකෙන් කියවෙනවා කියලා ඉතින් මේ දෙපැත්තරම මේක තර්ක කරන්න පුළුවන් වරදක් කළත් සිතකින් නොවේ රිදවන්නේ පරිගන්නේ ඔබ මෙන් ඇයත් අය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක හරිනේ අම්මත් එහෙමයි පෙම්වතියත් එහෙමයි දැන් එක්කෙනෙක ගින්න නිවන්න ගියොත් තව කෙනෙක් ගින්න පත් වෙනවා දැන් හරි ඔබතෝ කෝටිකයක් නම මේක ඔබේ ගිනි දිනවා ඇගේ හිත දවා අපේ එක් වෙලා කුමට දෝ වෙනසක් නොවි මගේ හිස් අතින් පිසලන්නේ කොයි කඳුලත් අම්මයි කඳුළු පිස්සොත් පෙම්වතිය යනවා පෙම්වතිය කඳුළු පිහින්න ගියොත් අම්මාලනෝ අසරණ ඔබයි තනියු ඇයයි මට ශාප කර යාවිද එක්ක කවුරු හරි එක්කෙනෙක් ශාප කරනවා ඔබේ ලෝකයෙන් ඇගේ ලෝකයෙන් සමු ගන්න සිදු වේද එක්ක අම්මා තරින්නවා එක්ක පෙම්වතිය අතාරිනවා එහෙම පැත්තාම එහෙමත් රස විඳයි
පෙම්මතිය දෙන්නෙක් හදාගෙන මේක කියනවා නම් ඇත්තටම පෙම්මතිය දෙන්නටම තියෙන්නේ හොඳ බූවලු දෙකක් ගන්න පෙම්මතට වෙන විකල්පයක් නැහැ වැරද්ද දෙන දෙනම කරලා හොඳ කටු ඉපලක් අරන් මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ වැරද්ද දෙන දෙනම කරලා මෙහෙම කියන්න බෑනේ මේ ඔබ මින් එයත් එය මින් ඔබත් මට මාගේ ඇස් දෙක වගේ ඔබේ ගින්න නෙවොත් එයා අඬනවා එයාගේ ගින්න නෙවොත් ඔබ අඬනවා ඒක එච්චර සාධාරණ නෑ අර වගේ තැනකදී මේක සංකීර්ණ ගැටලුවක් වෙන්න පුළුවන් ඉතින් කොහොම වුණත් නිර්මාණයක් කියන්නේ නිර්මාණයක් ඒක අපිට කැමති විදිහකට රස විඳින්න පුළුවන් ඉතින් වරද සිතකින් නෙමෙයි නම් කරේ කවුරුවත් රිදවන්නේ පරිගන්න යන්නේ නැතුව මේ දිහා වෙනත් දෘෂ්ටියකින් බලලා වෙනම විසඳුමක් ලබා ගන්න ඕනේ මේ වගේ අපූර්ව ගීතත් අපේ ගීත සාහිත්‍යයේ තිබෙනවා සමාජීය බැඳීම් හුඟක් තියෙනවා කියලා හැමෝම දන්නවා. නමුත් සමහර වෙලාවට හැඟීම් වලදී මානුෂීය හැඟීමකින් බැලුවොත් එහෙම මිනිස්සු කියන්නේ මෙවලමක් නෙමෙයි. ඒ හින්දා ඇතැම් අවස්ථාවලදී යම් යම් විදිහේ සංකීර්ණතා ඇති වෙන්න පුළුවන්. අපි ජීවිතේ කාවද තෝරගන්නේ කියන තැනට ඒ වගේ උබතෝ කෝටිකයකට ආවොත් එහෙම ඔයාලට එහෙම වෙලා තියෙනවද තමයි? මම තමයි මෙහෙමනේ දැන් කාවද තෝරගන්නේ කියන ප්‍රශ්නේ ආණ්ඩන තෝරගත්තයි ගොඩක් ඉන්න ඕනේනේ එහෙමනේ දැන් මම තනුජයෙන් අහනවා දැන් තනුජ යනවා
ලකුරදී සාප්පුවකට මේ සාප්පුවට ගෙල්ලා එහෙන් එලාගෙන මෙහෙන් එලාගෙන මෙහෙන් එලාගෙන එතකොට දැන් තනජර්තියේ ප්‍රශ්නේ කාවද නෙමෙයි කෝකද තෝරගන්න ඔයා සමහර ඒවට උත්තර දෙන දේශපාලඥෙක් වගේ ඒ කියන්නේ ප්‍රශ්නේ මගේ හැරියන්න මේ නෑ ඇත්තටම අපි ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න දැන් ප්‍රශ්නේ වැරඳ ගන්නද දැන්නේ මේ දේශපාලඥයෝ වගේ ප්‍රශ්න මග අරින්නේ අපි දැන් ඔබ අහනවා දැන් මේ තෝරා ගැනීම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් පුළුවන් දැන් මේ පුළුවන් වුණාම දැන් කලාකරුවෙක් බලන්න ඕනේ කාව තෝරගන්න කියන එක කියන්න නෙමෙයි ඒක තමයි ඒවට තමයි දේශපාලඥයෝ ඉන්නේ කලාකරුවෝ බලන්න ඕනේ ඒ ප්‍රශ්නේ නැවත ලස්සනට නිර්මාණය කරන්න දැන් ඔක හරි ලස්සන තැනක් තියෙනවා දුහුළු මලක් චිත්‍රපටි දැන් චිත්‍රපටි කතාව ඇතුලේ අපි කෙටියෙන් කතා කරමු මෙතන කතාව ඇතුලේ විවාහක ගැහැණියක් කතිකාචාර්යවරයෙක් එක්ක විවාහ වෙන්නේ ඇයට නිදහස් දීලා තියෙනවා අහුල් කාර්ය බහුල හින්දා ඔහු ඇය අවිවාහක තරුණෙක් එක්ක හිමින් ඇති කරගත්ත හිතවත්කම අන්තිමට ප්‍රේම සම්බන්ධයක් බවට පත් වෙනවා ඉතින් ඔහු ඔවුන මේ ඇය මොන දෙන ඔබතෝ කෝටිකේට ටික සැමියාට ආරංචි වෙනවා ඇයතුළ සැමියාට ලොකු ගෞරවයක් ආදරයකුත් තියෙනවා ඊළඟට මේ අහම්බෙන් ඇති වෙච්ච මේ සම්බන්ධයත් ඇයට නැවුම් උත්තේජනයක් ලැබලා දෙනවා අන්තිමට මොකද වෙන්නේ ඇයට විසඳ ගන්න බැරි පෞල් අර්බුදයකට මුහුණ දෙනවා මෙන්න මෙතෙන්ද සින්දුවක් ලියන්න කියලා අධ්‍යක්ෂකවරයා දුහුළු මලක් චිත්‍රපටිය තමයි මේ කතාව එන්නේ අධ්‍යක්ෂක විජේධර්මශ්‍රී මහත්මයා අජන්ත රණසිංහ නමැති ගීත රචකයාට කියන දැන් හුඟක් කරාට මේ නවපරපුරේ අය අජන්ත රණසිංහ කියපුවම හිතන්නේ ගෑනු ළමෙක් කියලා මොකද අජන්තා කියලා කියන්නේ අජන්ත නෙමෙයි ඇත්තටම එයාගේ නම අජන්තා හැබැයි ගෑනු කෙනෙක් නෙමෙයි පිරිමි කෙනෙක් දැන් අවුරුදු දෙකකට කලින් අපෙන් ජීවිතෙන් සමුගත්තා එතකොට අජන්ත රණසිංහයන් මේකට ප්‍රවේශ වෙනවා අති ප්‍රබල විදිහට මේ ගැටුමට ඔබ මගෙන් අහපු ප්‍රශ්නෙට මේ ප්‍රශ්නේ මේ තමන්ගේ ගීතමය වචන ඇතුළේ ඉතාම ලස්සනට විවරණය කරනවා ඒ විවරණය කොච්චර ප්‍රබලද කියනවා නම් අන්තිමට චිත්‍රපටියේ නොකලත් කමක් නැහැ වෙනවා මොකද මේෙන් බලන්න ප්‍රවේශ නැහැටි රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයයි ඒක තමයි සාම්ප්‍රදායික ගේසිත විවාහය අර පෝරුවුඩ බඳින එක පෙම් රැහෙනින් බැඳ සිතුම් වසන් කළ ආදරයයි මම අහන්නේ තනුජගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් තනුජරත් විස්සලා යන්න බැරි වෙනවා හරි ඒක නිසා මම මේක අත්විඳ කෙනෙක් ඉන්නවා නම් මම අහනවා අපේ රසික රසිකාවියන් අතර යම් රසිකෙක් හෝ රසිකාවියක් ඉන්නවද මේ ගැටුමට මුහුණ දෙන්න මොනවද රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයයි පෙම් රැණින් බැඳ සිතුම් වසන් කළ ආදරයයි කිරිලිය සේ දුර පියාසලාලා අත්තටු රිදුනා පමණයි පමණට වඩා නිදාස භුක්ති විඳින්න ගිහලා කිරිල්ලයක් වගේ ඉදිරින්න ගිහලා අත්තටු රිදුනා පමණයි දෑල විදාහල දෑත මගේ ඔබටත් ඔහුටත් උරුමයි අන්න බලන්න ඇයට විසඳ ගන්න බැරිද දෑල කියන්නේ දෙපැත්ත මේ පැත් දෙපැත්තට විහිදපු අත් දෙක මේ පැත්ත ඔබටයිති මේ පැත්ත ඔබටයිති පුදු වැඩන්නේද හිරු සඳු එකවර දෙපස නැගේ කළුවර ඇයි විජිතේම මගේ ඔන්න ඇයි මූණ දෙන ඛේද වාචකය දීප්තිමත් වස්තු දෙකක් හිර එක පැත්තකින් නැගෙන හඳ එක පැත්තකින් මුණ ආලෝකයක් තියෙන්න ඕනේ නමුත් ඇයි කියනවා මගේ ජීවිතේ කළුවරයි හිරු තමයි ස්වාමිය සඳ තමයි අහඹු පෙම්මත මේ දෙන්නම දෙපැත්තින් දැද්දි ඇගේ ජීවිතය එන්න එන්න කළුවර වෙනවා දැන් මෙහෙමනේ දැන් ඔබටත් මාටත් උරුමයි කියලා කියන එක ලේසි වැඩක් නෙමෙයි පොඩි කාලෙ නම් ඔය වගේ ප්‍රශ්න විඳ ගන්න තිබුණා දැන් සාගර පරන්සූරියගේ සුදෝසුදු කාව්වේ ටිකිරි අදිරි පොඩි උන් දෙන්න ගහ ගන්නවා ගමේ පුංචි ගෑනු ළමයෙක්ගේ අයිතිවාසිකම වෙනුවෙන් ගෑනු ළමයාගේ නම මැණිකේ ඊට පස්සේ දැන් දෙන්න ගහ ගන්නවා හොඳට බිම පෙරලි පෙරලි මැණිකේ දෙන්න මැද්දට පයින් මැද්දට පැනලා කියනවා ගහ ගන්නට එපා දෙන්නාටම බිරිඳ
වෙන්නම් උඹලා දෙන්නම මාගෙන් උයි කොයිද අපූර්ව උත්තරයද ටිකිරිට ඇදිට ගහගන්න එපා මම ඔයාලා දෙන්නගම බිරිඳ වෙන්නම් ඔයාලා දෙන්නම මාගේ ඒක පොඩි ළමෙක් කියවට ප්‍රශ්නයක් නැහැ තනජා මේක වැඩි හිටි ගැහණියා මිනිසු දෙන්නෙක් මැද්දට පැනලා කිව්වොත් එම ගහගන්නට එපා දෙන්නාටම බිරිඳ වෙන්නම් උඹලා දෙන්නම් මාගේ නොමද කියලා දෙන්නම ඉවරලා අර ගෑනු කෙනාට ගහනවා නැත්තම් මරන ඔයාගේ ගැටුම් තියනවා අකිර කුරසෝවාගේ රසම්මන් චිත්‍රපටියේ තියනවා සරත් චන්ද්‍රයන්ගේ මනමේ නාන්ට තියනවා දැන් මොකද්ද தත්ත්වය ඇයට කුමක් කරි විසඳුමක් ගන්න වෙනවා ඇය කියනවා කනාටු සුළඟේ දුහුළු මලකි අද වල්මත් වී පාවෙන්නේ සැඩසුළඟක් නෙමෙයි දැනෙන්නවත් නැති කනාටු සුළඟෙත් පාවෙන දුහුළු මලක් මම ඔන්න බලන්න කලාකරුවා ප්‍රශ්න ඉදිරි කරනවා ඔබගෙන්දු ඔහුගෙන්දු මා හිට දින සමුගන්නේ සුසුම් තවදුරටත් හිර කර ගන්න ඕනේ නැහැ. ලබන සුමානේ හදවතට පණ දෙන්න අපේ සින්දුවෙන් අපේනවා. ගෙලනක් තාලේ ලස්සනම කාලේ. ඔබේ පවුලේ ආරක්ෂාව කටයුතු ගෙදර සිටම කරගන්න.